පොලොෝ මත ගිනිලන්නට ආවෙමි ගින්න දැනට මැවිලී තිබේ නම් කොපමන හොඳද මට එක්තරා බෞතිස්ම ස්නාපනයක් ලබන්නට තිබේ ඒටුවනතුරු මම දැඩිසිත් වේදනාවෙන් පසුවෙමින් පොළොවෙේ සාමයදින පිණි ආවෙමි ඔබසිතන්න හුද එසේ නොවේ මවේ බේ දැතිකරන පිණිස්සඇයි මමබට කියමේ මෙවක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධව තිදනෙක්ද. තිදෙනෙකුට විරුද්ධව දෙදනෙක් ද බේදවන්න ෝය. පියාපුතාටත් පුතාපයාටත් මවදුවටත් දුව මවටත්. නැන්දම්මා ලේලියටත් ලේලිය නැන්දම්මාටත් විරුද්ධව බේදවන්නෝය. ගැලවීමදායක ස්ුභාරංචිය නම් මෙසේය. ක්‍රිසිතුමන් තුළ මාප්‍රියාදර සහෝදර සහෝදරියනි. ලුක්තුමාගේ සවිශේෂය ආරම්භේදීම ලුක්තුමා ජෙසුස් වහන්සේව අපට ගෙනහැර දක්වන්නේ සාමේ කුමාරයානෝ කියලා. ඒවගේම තමයි හැම නත්තලකදිම ජේසුස්වාමන් වහන්සේගේ උපත සමරද්දි. අපි උන්හන්සේට කියන්නේ සාමේ කුමාර්යානෝ කියලා. පංගොක් වෙලාවට අපි ගීතිකා ගායනා කරනවා ගීත කියනවා, ජේසු බිලිින්දා සාමේ රජිින්දා කියලා. නමුත් මාදරණී අම්්‍යතාත්්‍යය පුතේ දුවේ අදදින ශුද්දෝ සුවිශේෂය තුළස්වාමින් වහන්සේ අපිට අදහාගන්නට බැරි, අපගේ දෙස වනට දරාගන්නට බැරි අමුතුම ප්‍රකාශයක් කරනවා. නොහසේ කියන ඔබ හිතුද ම මේ ෝකේටාවේ සාමයගේන්න කියලා. මම මේලෝකේටාවේ සාමේ දෙන්නට නෙමේ. මන් මේ ලෝකේටාවේ පොළව මත ගිනි අවුලන්නට කියල උන් වහන්සේ කියනවා. මංඟාවේ ඔබව බේද බින්න කරන්න කියලා වහන්සේ කියනවා. ක්‍රිස්තුමන්තුල මාදරණි අම්්‍යිතාන්තය පුතේදුවේ අපිට මේ ප්‍රකාශය ගොඩක් වෙලාවට තේරුම් ගන්නට අමාරුයි. ම එක පැත්තකින් අපි හන්සේව විශවාස කරන්නේ එක පැත්තකින් අප නහන්සේව පිළිගන්නේ සාමේ කුමාරයානෝ ලෝකෙයට සාමය ගිනාාපු තැනැත්ත විදිහට. ති අනිත් පැත්තවු හන්සේ කියනකොට මම ලෝකයට ගින්නවුලන්නට යන්නේ ලෝකය බේද බින්න කරන්න යන්න කියලා අිට හරි අමාරුයි මේ ප්‍රකාශය තීරුන්ගන්නට. ම ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනී. ස්වාමින් වහන්සේ පස්සේ අපි ගමනක් යනකොට ස්වාමින් වහන්සේ අපිට පෙන්නපු පාරේ අපි ගමන් කරනකොට අපිටට විරුද්ධව ගොඩක් අය නැගී සිටිනවා මොකද ගොඩක් දෙනෙක් උන්වහන්සේගේ මාර්ග යන්නට ප්‍රතිශ්්‍යේප කරනවා මොකද ගොඩක් අය දකිනව වහන්සගේ මාර්ග යනවට වඩා ලෞකීක මාර්ගේ නැත්තල් ලෞකීකත්වය පස්සේ යනේක හොඳයි කියලා. එම ලෞකිීකත්වය පස්සේ යනාය නැතවන් අහන්සගේ මාර්ගයට විරුද්ධව යනාය අනිවාර්යම උනහන්සගේ මාර්ගයේ යනයත් එක්ක වෛරකම් නපුරුකම් ඒවගේම හිතේ යම් කිසි කහටක් ඇති කරගන්නට පටන්ගන්නවා. උනහන්සගේ මාර්ගය යනයට විරුද්ධව අනිවාරෙන්ම ඒගොල්ලො නැගී සිටිනවා. ම ප්‍රේමත සහදර සහදරිමේට හොඳම උදාහරණය තමයි ජේසුස්වාමින් වහන්සේම. මේලෝකයේ තුළ ජීවත්වෙනකොට. උන් වහන්සේගේ ධර්මයට විරුද්ධව. එදා ජුදා සමාජයේ හිටපු නායකින්වන පරිසිවරු සදිසිවරුම නැගී සිටියා. උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට ඔ නකමැතිවෙච්ච නිසා මෙෙනු නහන්සේට විරුද්ධව ඔු නැගී සිටියා. එනිසාම අප්‍රමාන්ත සහෝදර සහොදරයනී අපි අවබෝධ කරගන්නටොන පළවෙනි කාරණාව තමයි නහන්සේගේ මාර්ගය ගමන් කරනකොට. උණහන්සගේ මාර්ගය ගමන් කරන්න. ඔබගේ පියා, ඔබගේ මව, ඔබගේ පුතා නැත ඔබගේ දියනි අකමැතිනං අනි වාරයම් ඔවුන් ඔබට විවිුද්ධව නැගී සිටිනවා. එනිසා එහෙම නැගී සිටිනකොට අපිට ඇතිවෙන්නට පුළුවන් සිතුවිල්ල තමයි අනේ උන්හන්සේගේ පසු පස්සේ ගියොත් මට මගේ පුතාවාහිමිවෙන්නට පුළුවන්. මට මගේ දුවවාහිමි වෙන්නට පුළුවන්. මට මගේ පියාහිමි වෙන්නට පුළුවන්. මට මගේ මවාහිමි වෙන්නට පුළායි නිසා අපි දෙවියන් වහන්සේගේ පස්සේ යන ඒ අභිලාශය පැත්තකට දාලා අපි උත්සහ කරනවා, අපගේ පියාව සනසන්නට, අපගේ මවව සනසන්නට, අපගේ ස්වාමිපුරුෂය සනසන්නට, අපගේ භාර්ාව සනසන්නට. හැමු තුඋන්හන්සේ අපිට අද කියනවා. මේ හැම කෙනෙක්ම. ඔබගේ පියාවෙන්න පුළුවන් ඔගේ මවවෙන්න පුළුවන් පුතාවෙන්න පුළුවන් දීනියයවෙන්න පුුවන් භාරයාාවවෙන්න පුළුවන් ස්වයිපුෘෂය වන්න පුළුවන් මේ හැම කෙනෙක්ම දුන්නේ. ඔබට මමයි. එනිස්සා මට පලවෙනි තැන දෙන්න. මගේ මාර්්‍යයන් ඔවුන් විරුද්ධ වඋනත්කමක් නෑ. ඔබට විරුද්ධඔවන් නැගී ටියත් කමක් නෑ. ඔබ මගේ මාර්ගය ගමන් කරන්න කියන පනිවිද්ධය දෙන්නේ. ක්‍රිසිතුවන් තුල මාදරණ අම්මේ තාත්්‍ය පුතේදුවේ. අද ක්තුම්බර් මාසේ විසි දෙවනිදා ශුද් වූ සභහාව හරි ලස්සන මංගල්ලයක් සමරණවා එ මංගල්ලේ තමයි ශුද්ධ වූ දෙවන ජවාම්පාාවුලු ශුද්ධොත්තුම් පාපොහන්සේගේ මංගල්ලය අපෙන් ගොඩක් දෙනෙක් උන්වහන්සේව දැකලතියනො උන්වහන්සේ මේ රටට ආවා උන්වහන්සේගේ ශුද්ධවන්ත ජීවිතය අපි හොඳටම අපේ ඇස් දෙකෙන් දැකලතියනවා බිදන්න උන්වහන්සේත් මේ ලෝකයේ තුළවත් සහකරේ සාමය බිදන්නට, සාමයේ පනිවිඩිය දෙවියන් වහන්සේගේ ආදරය ලෝකේට ගෙනයන්නට. නමුත් උන්වහන්සේට විරුද්ධව නැගී සිටි අය බොහෝ දෙනෙක් උන්හන්සගේ කාල හිටියා. එනිසා තමයි උන්වහන්සේ එක්තර අවස්ථාවකදී රෝමේ සාන්ත පීතර බැසිලිකා දෙවස්ථානෙ මෙහයකට සහභාගි වෙද්දිී සහසිකයකගේ, වෙඩි පහරට ලක් වෙන්නේ. එනිසා අප්‍රේමාන්ත සහෝදර සහෝදරණී දෙවියන් වහන්සේගේ මාර්ගය යනයක ලෙහෙසි නෑ. එක ශුදෝ සභහාවේ දෂ්‍යමාන නායක්‍යාවන පාප්තුමාට ලේසිත් නෑැ. රදගුරුවරුන්ට ලේසිත් නැහැ. පූජකයන් වන අපට ලේසිත් නැහැ. ගිහිියන් වන ඔබට ලෙහෙසිත් නෑ. මොකද ගොඩක් වෙලාවට අපි උහන්සේගේ මාර්ග ගමන් කරනකොට අපිට විරුද්ධව. ොඩක් අයි නැගී ිනවා. පහගුවක් කියලාට අපේ සමීපතයන් අපට විරුද්ධෝ නැගී සිටිනවා. නමුතුන් වහන්සේකනවා බයිවෙන්නට පා. මයික්ක ගමනක්යන්ඩ මයික ඔබ ගමනක් යනවනං. මමෝබව ශක්තිමත් කරනවා. අනිවාරෙන්ම මඔබ සමඟ සිටිනවා කියලා. ඉතින් ම ප්‍රේමාන්ත සහෝදර සහොදන අප වහන්සට පොරොන්ද ම ස්වාමිනි. මම ඔබහන්සෙක්ක මෙතෙක් කල් ගමනක්කාවා ඒ ගමන මම ඉස්සරහට යනවා. මට කවුරු නැතුව ගියත්කමක්නෑ. වරු රුද්ද ුණත්මක් නෑ මොකද මට ඔබහන්සේ වෝන. ඔබහන්සේ ඉන්නවනම් මගේ ජීවිතේ මටසිියල්ල තියෙනවා කියනද මම අද විශ්වාස කරනවා කියන පනිවිඩේ උන්වහන්සේට දෙම ආමෙන්.